අයබෝවන් අදත් ඉඳුවර ටීවී හා සම්බන්ධ වෙන ඔබ සියලුම දෙනාට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඉතින් අද දවසේ අපි ඔබ හමුවට එන්නේ තවත් සුවිශේෂී කල්තව්‍යක් ඉටු කරන ආකාරය පිළිබඳව තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන්නටයි. ඉතින් ඔබ දන්නවා මේ වන විටත් පහුගිය දින කීපය පුරාවටම ඔබ උද්‍යෝගිමත්ව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනු ලැබුවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අතරේ වැදගත්ම චාරිත්‍රයක් තමයි හිසතෙල් ගෑමේ මංගල්‍යය. ඉතින් අද දවසේ අපි ඔබට කරුණු කියා දෙන්නට යන්නේ හිසතෙල් ගෑමේ කාර්යය කොහොමද මූලික කටයුතු සම්පාදනය කරගන්නේ කියලයි. ඉතින් ඒ සඳහා ඔබට ඒ කරුණු කියා පානට අපි අද ආවා මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථ භූමියට. ඉතින් ඉඳුර ටීවී කණ්ඩායම සූදානම් වන්නේ මේ හිසතෙල් ගෑමේ අපට අවශ්‍ය වන නානු සහ හිසතෙල් සකස් කරගන්නා ආකාරය පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙන්නටයි. සරටම සිංහල හින්දු බලු තොරතුරු වේවා ප්‍රාර්ථනා කරනවා. චෛත්‍රානුකූලව විදගවන්නට විහාරස්ථානවරත් ඒ කාලාන්තර තිස්සේ සිද්ධ කරගෙන ආපු හිතතෙල් ගෑම ඒ පුණ්‍ය කටයුත්ත, ඒ වගේම ආශිර්වාද පින්කම වසර ගණනාවක් තිස්සේ අපේ පන්සලෙත් අපේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන්, ඒ වගේ විශේෂයෙන්ම අපේ ඒකාබද්ධ වෘත්තිකන්ගේ සහයෝගිතා පදනමේ සභාපතිතුම ඇතු කාර්යමණ්ඩලයේ සහයෝග ලබාගෙන අපි හිසතෙල් ගෑම උත්සවය සඳහා අවශ්‍ය කරන තෙල් සහ නාන් සකස් කිරීම අපි ආරම්භ කරනවා. මේ වන විට අපි ප්‍රථමයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ කසාය මුට්ටියක් අපි සකස් කරලා තියෙනවා. මේ බලාපොරොත්තුව හිසට සහනයගෙන දෙන බෙහෙත් වර්ග කීපයක්ම මෙහි ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන් කලාන්දුරු වල සුදු හඳුන් විෂ්ණුකාන්ති, සස්හඳ මූල්, ඉරිවේරිය, නස්නාරම් මූල්, සෙවන්දරම් මූල්, බෙලි මූල්, විනිවල් ගැට, ඊතන, නිරුන් දඬු, ඒ වගේම ගුණමානෙල්ලල, කුංකුමං කු කියන මේ බෙහෙත් වර්ග අපි එක සම අරගෙන මේ පතාටගේ එක සිඳවා අටක සිඳවා අපි ඒ අනුගෝපිය අරගෙන නානුවලට සම්බන්ධ කරනවා. ඊට අමතරව අපි කහ, ඒ වගේම දෙහියඹුල්, ඒ වගේම කොහොඹ කොලිස්ම තවදුරටත් අපි ඒ සඳහා එකතු කරගන්නවා. කෝමාරිකා මද එකතු කරගන්නවා. ඒ වගේම ගොඩපර මේ කෙලි තම්බල එකතු කරගන්නවා, උළුහල් තම්බල එකතු කරගන්නවා. ඒ වයන් තමයි නාන් වාදනය සකස් කරගන්නේ. ඒ ටික අපි දැන් මේ සිද්ධ කිරීමට ආරම්භ කරනවා. මේ වන විට අපි මේ කසාය මුට්ටිය පමණක් ලිමිටෝ තියෙනවා. අපි එළියේ කොටසේ මේ අනිකුත් බෙහෙත් වර්ග කොට ඉස්ම ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ ටික අපි දැන් මේ සූදානම් වෙනවා. අපි තවත් දැනක අවශ්‍ය කරන පස්තෙල් සහ පැරණි මේ පොල් තෙල්, ඒ වගේම රන් තැඹිලි තෙල්, පිරික්කලන් තෙල් අපි ඒවා එකතු කරලා තෙල් භාජන සූදානම් කරන බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලක්ම අද රාත්‍රියේ අපි පිරිතුන් සමග පිරික් කරලා තමයි ඒට සදහැදි දායකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන කොටස තමයි හිතතෙල් ගෑම සහ ඒ උත්සවය කටයුතු සිද්ධ කිරීම. මේ වන විට අපි ඒ චාරිත්‍රානුකූලව කීපයක්ම වැඩසටහන් අපි අවසන් කළ තිබෙනවා. නානු සහ හිතෙල් ගෑම උත්සවයෙන් මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දෙවැනි කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැම දිනකට තෙරුවන් සරණයි. සන්දෑවක් වේවා හැම දිනාටම. අපි
චාරිත්‍රානුකූල වසර ගණනාවක් තිස්සේ මාණික්වත් අපි විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ උත්සවයට අවශ්‍ය කරන නාණු සහ තෙල් වර්ග සූදානම් කරන සිටින අවස්ථාව මේ වන විට මා පෙර සඳහන් කළ ආකාරයට දැන් වර්ග 14කින් සමන්විත ඉතාම අගනා බෙහෙත් හැලිය මේ වෙලාවේ තැම්බීමෙන් පවතිනවා ඒ තම්බාගත් බෙහෙත් ටිකත් ඒ වගේම මේ වන විට උළුහාල් තැම්බෙනවා ඒ වගේම ගොඩපර තැම්බෙනවා මේ සියල්ලේම එකතු අරගෙන අපි මේ ස්ථානයේදී නැවතත් මේ කොමාල්ගා ඉස්ම දෙහි ඉස්ම කහ ඉස්ම ඒ වගේම කොහමකොළ ඉස්ම ඉඹුල්කොළ ඉස්ම එකතු කරගන්නවා නානු හදා ගැනීමේ ඒ වැඩපිළිවෙලට නානු සකස් කරගන්නේ ඒ විදිහටයි මේ කොළ ඉස්මත් ඒ වගේම අතරේ උළුහාල් තඹගත උළුහාල් ඒ වගේම දෙහි කොමාර්ගාමද එකතු කරලා අපි නානු හැලිය සකස් කරගන්නවා එය වෙනම ඒ වෙනම අපි සකස් කරගන්නවා ඒ වගේම මේ ඒ සමගම අපි හිස තෙල් ගෑමට පාවිච්චි කරන මේ බෙහෙත් තෙල් වර්ග මෙතන තියෙන්නේ මමත් දැන් පන්සලට යලා අවුරුදු 50ක් වෙනවා 50 30 ම අපි මේ හැම තෙල් කුප්පියකින්ම පිරික්කලනද රන් තැඹිලි තෙල් පොල් තෙල් ඒ වගේම පස් තෙල් අපි යොදා ගන්නවා මේ තෙල් ගෑමේ උත්සවයේදී තෙල් භාජනයේට දැන් මේ සමහර ඒවා ඉතාම සුළු ප්‍රමාණයක් තියෙන සමහර ඒවා හිඳිලම ගිහිල්ලා තෙල් අරගෙන ඉවරලා මේ සමහර ඒවා තෙල් බොහොම චුට්ටයි සමහර ඒවා තෙල් නැති තරමටම මේ පිරික්කලනද 1942 44 47 ආදී වශයෙන් අපි අපවත්ව ආදාර නායක ස්වාමීන් වහන්සේගේ කාලයේ පරන් එකතු කරන තෙල් මේ වගේම මේ හැම එකම තියෙන්නේ මේ පිරික්කලනද තැඹිලි මේ අපි අලුතෙන් එකතු කරගත්ත තව පස් තෙල් ඒවත් අපි එකතු කරගන්නවා පස් තෙල් සහ නිල් ආදී හිසට ගැලපෙන තෙල් ඒ වගේම මේ නිල් පාට බෝතලේ පිරෙන තෙල් තිබුණ ගොඩක් අපි බිංදු දෙක එකතු කරනවා තමයි මිශ්‍ර කරන්නේ මේ 42 හිඳලනද මේ රන් තැඹිලි තෙල් අපට වෙද පරම්පරාවක නිවසින් හම්බෙච්ච තෙල් බෝතලයක් මේක ඒකත් බොහොම අර පරිස්සමෙන් අපි තියාගෙන මේ තෙල් ගෑමේ උත්සවයේදී මේ තෙල් ගෑමට එන සදහතුන්ට නිදුක් නිරෝගී චිරජීවන අපේක්ෂාවෙන් කිසිදු කායික රෝගයක් හා මානසික රෝගයක් නොසදෙන්ට උමනා කරන ඉතාම ප්‍රබල අති ප්‍රබල තෙල් සංයෝගයක් තමයි අපි මේ තෙල් ගෑම සඳහා අපි උපයෝග කරගන්නේ අපි අවශ්‍ය වුණත් මදි වුණත් පොල් තෙල් ටිකක් වගේ එක්කව කරගන්නවා එහෙම නැත්නම් මේ කොම් පැරණි මේ රන් තැඹිලි තෙල් සහ මේ තැඹිලි තෙල් පිරික්කලනද ඒ වගේම තවදුරටත් අපි මේ සකස් කරගත්තු තෙල් භාජනෙත් ඒ වගේම නානු භාජනෙත් අද රාත්‍රියේ අපි පිරික්කලනවා පිරිත්නළු සමග ඒ පිරික්කලන තෙල් තමයි නානු තමයි අපි හෙට උදේ 7යි ගානට යදෙන සුබ දැකසින් බොමලුවේ පරිසරයේදී අපි තෙල් ගෑමේ උත්සවය සංවිධානය කළා තියෙනවා අපි ඒ සම්බන්ධව දැන් මේ වන විට අපේ ඒකාබද්ධ වෘත්තිකංගේ සහභාගිතාව පද නමත් මූලිකත්වයෙන් කටයුතු කරනවා ඒ වගේම පසුගිය කාර්යසභා අවස්ථාවේදී දායක සභාව සංග්‍රහයක් සඳහාත් මේ දැන් කටයුතු සංවිධානය කළා තියෙනවා කිරිබත් කෑල්ලක් හෝ අඩුතරමින් ලබා දෙන්නට ඒ විදිහට අපි කරගෙන ආපු වැඩපිළිවෙල අඩුපාඩුවක් නැතුව මේ තරමක මේ එක පැත්තකින් වසංගත තව පැත්තකින් ආර්ථික ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න ඒ හැමුවේ තමයි අපි මේ සියල්ලක්ම සිද්ධ කරගෙන අපේ මේ ප්‍රදේශයේ සියලු සිංහල දෙමළ ඕනම කෙනෙකුට මේ අවස්ථාව අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ ඒ නිසා තව මේ කටයුතු ඉදිරියට අපේ මේ දායක මහතුරු එකතු වෙලා මේවා කොටලා ඉස්ම අරගෙන ඒ කටයුතු කරනවා ටිකක් වෙලා යන වැඩක් ඉතින් ඒ නිසා ඒ කටයුතු ඒ අය සිද්ධ කරાવી මූලික හැඳින්වීමක් මෙම සිද්ධ කළේ අපේ මහත්තුරු තවදුරටත් මේ ගැන පැහැදිලි කිරීම කරලා මේවා ඔබ හැමතෙම මේ බේත් කරන ආකාරය ඒ වගේම තෙල් මිශ්‍ර කරන ආකාරය දැක බලා ගන්න පුළුවන් ඒ නිසා ඖෂධීය බෙහෙත් තමයි සියල්ලක්ම ඔබගේ හිසට හෙට ගල්වන්නට අපි බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් සරණයි Thank you.
හොඳයි ඔබ මේ වන විටත් සිංහල හා හෙළුන්දු අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් වේලාවකට අනුව සිදු කරනු ලැබවව ඔබ සියලු දෙනා දන්නා කාරණයක්. ඉතින් මේ වැදගත් චාරිත්‍ර සියල්ල අතරේ අවසාන එහෙම නැත්නම් වැදගත්ම සිදු කරනු ලබන චාරිත්‍රය තමයි හිසතෙල් ගෑමේ මංගල්‍යය. ඉතින් ඉපැරණි පොතපතේ සඳහන් පරිදි හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරනු ලබන්නේ අපගේ ශරීරයේ තියෙන නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීම පළමු කාරණය පෙරදැරි කරගෙන කියලා අපි දන්නා කරුණක්. ඉතින් මේ හිසතෙල් ගෑමේ මංගල්‍යය සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිදු කළත් මේ කාරණේ මේ කාර්යය වසර පුලා ඔබට හැකියාවරින් කරගන්නට පුළුවන් නම් ඔබගේ ශාරීරික නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීමට හැකි වෙන බව අපි දන්නවා. ඒ වගේම 890ක් රෝග 203ක් ආන්ත්‍රා ආදී සියලු රෝග නිවාරණය කිරීම ශාරීරික නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීමට හැකි වෙන බවත් ඔබ අප දන්නා කාරණයක් බවට නැවත මතක් කරන්නට මම කැමතියි. ඉතින් මේ නානු සහ තෙල් සකස් කර ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව කරුණු කාරණා සොයා බලන්නට තමයි අපි ඉඳුර ටීවී කණ්ඩායම අද මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම විහාර භූමියට පැමිණුනේ. ඉතින් මේ නානු සහ තෙල් සකස් කිරීමේ කාර්යය සිදු කිරීමට මෙවරත් මූලිකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ විහාරස්ථ දායක සභාව වගේම ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය බව අපට පසක් කර දුන්නා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින්. ඉතින් වසර ගණනාවක් තිස්සේ මේ කාර්යය ඉතාමත් විධිමත්ව අලංකාරව උත්සවයක ස්වරූපයෙන් වාර්ෂිකව විහාරස්ථානය පුරා පවත්වන බවත් අපි දන්නා කාරණයක්. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ ඉඳුර ටීවී කණ්ඩායම ඔබ වෙත ගෙනට බලාපොරොත්තු වෙන්නේ මේ නානු සකස් කර ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ, එහෙම නැත්නම් තෙල් සකස් කර ගැනීම කොහොමද ප්‍රායෝගිකව සිදු කරනු ලබන්නේ කියන කාරණය ඔබට ගෙනෙන්නටයි. ඔබ මෙතෙක් වේලා රැඳී සිටියේ හිසතෙල් ගෑමේදී යොදා ගන්න ලබන නානු සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කටයුතු සිදු වෙන ආකාරය පිළිබඳවයි. දැන් අපි බලමු ඔබගේ හිසේ ගල්වන්නට බලාපොරොත්තු වන තෙල් සකස් කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. ඉතින් මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දශක 8කට ආසන්න කාලයක් පුරාවට සුරක්ෂිතව තබාගත් තෙල් වර්ග යොදා ගනිමින් තමයි මේ හිස්තෙල් ගෑමට අදාළ තෙල් සකස් කර ගැනීමේ කටයුතු සිද්ධ වෙන බව නායක ස්වාමින් වහන්සේ මතක් කළේ. ඉතින් මේ පිරිත් කරන ලද තෙල් වල වටිනාකම එහෙම නැත්නම් ඖෂධීය ගුණය වියැකෙනට නොදී පවත්වා ගනිමින් ඔබගේ හිසේ සිට දෙපතුල දක්වා වූ සියලු රෝග නිවාරණය වන්නට කියන අදහස පෙරදැරි කරගෙන හිස්තෙල් ගෑමේ මංගල්‍ය දිනේදී ඔබගේ හිස ගැල්ලීමට බලාපොරොත්තු වන තෙල් සාදා ගන්නා දුර්ලභ අවස්ථාව දැක බලා ගන්නටයි අපි දැන් මේ සූදානම් වන්නේ. මේ හිසතෙල් ගෑමේ මංගල්‍ය සඳහා සූදානම් වීම තමයි මේ සිදුවීම පවතින්නේ. ඉතින් අපි හිතනවා ඉදුවර ටීවී වශයෙන් ඔබට අපි මේ ගෙනෙන වැඩසටහන ඔබගේ දැනුමට අවබෝධයට වගේම ඔබගේ ඉදිරි පරම්පරාවන්ට මේ කාර්යයන් සිදුවෙන ආකාරය පැහැදිලි කර දීමට පවා උපයෝගී වන වැඩසටහන බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ දකින්නේ ඉතාමත් අර පරිස්සමින් යුතුව සැලකිය යුතු කාලයක් ගත කරමින් සකස් කර ගන්නා ලද නානු මිශ්‍රණය සහ තෙල් මිශ්‍රණයයි. ඇත්තරම ඉඳුවර ටීවී කණ්ඩායම වශයෙන් අපි බලාපොරොත්තු වුණේ ඔබ මේ හිස ගල්වන තෙල් සකස් කර ගැනීම සඳහා කෙතරම් පරිශ්‍රමයක් කාලයක් ශ්‍රමයක් වැය කරලද ඔබ මේ කෙටි කාලයකින් හිස ගල්වා ගන්නා තෙල් සකස් කරගන්නේ දුර්ලභ දසුන ඔබේ නිර්මාණයට අරගෙන එන්නටයි. ඉතින් ඔබ හිස්තෙල් ගෑම චාරිත්‍රයක් වශයෙන් වාර්ෂිකව ඉටු කළද අප බලාපොරොත්තු වුණේ මෙහි ඇති ඖෂධීය ගුණය සහ එහි ඇති 890ක් රෝග සහ 203ක් ආන්ත්‍රා ආදී සියලු රෝග නිවාරණය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි. හොඳයි, එහෙමනම් අපේ බලාපොරොත්තුව ඔබේ බලාපොරොත්තුව බවට පත් වූයයි අපි විශ්වාස කරනවා.
ලැබුවා වූ අවුරුද්ද ඔබ සැමට සාමිය සතුට පිරි සුබ නවවසරක් වේවායි නැවත වරක් ප්‍රාර්ථනා කරමින් සහ ඒ වගේම තවත් මෙවැනි හරබර වැඩසටහන් සමගින් ඔබ හා එක්වීමේ බලාපොරොත්තුව පෙරදැරිව අදට අපි ඔබෙන් සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි.